සුබසන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. කොරෝනා රෝගීන් ගණන 471ක් වෙද්දී 120කට පූර්ණ සුවය. දිස්ත්‍රික් 21ක ඇඳිරිය හෙට උදේ 5ට අවසන්. යලි රාත්‍රී 8ට කොළඹ ගම්පහ කළුතර කුත්තලම මැයි 4තෙක් අකණ්ඩවම. රටටත් රටවැසියාටත් නිරෝගී සුවය පතා ජනපති කතරගමදී බුද පූජාවල. මෞවිමට ගෙන එන්නේ හඬාවැටුණු සිසුන් යලි රැගෙන එන්න ගුවන් ගමනට විශාල මුදලක් වැය වෙනවා. එහෙත් ආණ්ඩුව ඒ කරනවා. ශ්‍රී ලංකන් කියයි. ඇඳිරි නීතිය නැති විට පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා වලට පවණක්ම භාවිත කරන්න ප්‍රවාහනයෙන් ඉල්ලීමක්. ලෝකයේම සලිත කරමින් කොරෝනා මරණ ගණන ලක්ෂ 2 ඉක්මවයි. අද දිනේ රෝගීන් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන්. අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී හඳුනා ගැනුණේ. ඊයේ දිනේ පමණක් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 40ක්. COVID-19 වෛරසය අපේ සම්පූර්ණ ජීවන රටාවම දැඩි වෙනසකට ලක් කරා. හැබැයි ඒ විතරක් නෙමෙයි මේ වෛරසය අපි වගේම ලෝකයේ මිනිස්සුත් හිතන පතන විදිහත් දැඩි විපර්යාසයකට ලක් කරලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. අපි අදත් සූදානම් අපේ රටේ මේ වසංගතය සම්බන්ධයෙන් අලුත් තොරතුරු විමසා බලන්න පුරුදු විදිහටම. ඊ දවසේදී අපේ රටෙන් කොරෝනා ආසාදිතයන් 40 දිනක හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු ඉතාම කඩිනමින් මේ වෙනකොට සෞඛ්‍ය අංශ ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා අවදානම හේතුවෙන් ගම්මාන 12ක් හුදකලා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. නමුත් මේ වන විට ඉන් 10ක් එම තත්ත්වයෙන් ලිහිල් කිරීමට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම වැලිසර නාවික හමුදා කඳුරේ ඉඳලා නිවාඩු සෙබළුන් ඇසුරු කළ සහ ඔවුන්ගේ පවුලේ අයව ස්වයන් නිරෝධායන යොමු කිරීමේ කටයුතු මේ වෙනකොට ඉතාමත්ම කඩිනමින් සිදු වෙනවා. ඒ වගේම ප්‍රමුඛතාව මත ඔවුන්ගේ PCR පරීක්ෂණ ලබා ගන්නවා කියලත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මේ තොරතුරුත් එක්ක අපේ රටේ අලුත්ම තොරතුරු දකින්නයි දැන් අපේ සූදානම. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 471 දක්වා ඉහළ යද්දී 120 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගත ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 344ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ සැකසිත රෝගීන් 273 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 7ක්. අද දිනේට මේ දක්වා ආසාදිතයන් 11 දෙනෙකු COVID-19 ආසාදිතයන් හැටියට සොයාගෙන තිබෙනවා. එයින් එක් පුද්ගලයෙකු මේ වන විටත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් පවතින පුද්ගලෙක්. ඉතුරු 10 දෙනාම නාවික හමුදාවේ වැලිසර කඳුරෙන් නිවාඩු ගොස් සිටපු විරෝධාර නාවික බටයුන් 10 දෙනෙක් තමයි මේ ආකාරයෙන් ආසාදිතයට පත් වෙලා තිබෙන්නේ. මේ අනුව නාවික හමුදා වැලිසර කඳුරෙන් මේ දක්වා ආසාදිනයට වූ පත්ගලයන් ගණන නාවික හමුදා කන්දර තුල 68 දෙනෙකුත් ඒ වගේම නාවික හමුදා කඳුරෙන් පිටතට නිමාඩු ගොස් සිටිදී ආසාදින ලක් අය හැටියට 27 දෙනෙකුත් ඇතුළුව නාවික හමුදා තුලින් මේ දක්වා COVID-19 ආසාදිතය වූ ගණන 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් විශාල ප්‍රමාණිකක විශේෂම වැලිසර කඳුරේ සහ එන් පෙටතට නිමාඩු ගොස් හිටපු අයවලුන්ගේ විශාල ප්‍රමාණික PCR පරීක්ෂණය අද දිනේත් කරනු ලැබුවා. ඔවුන්ගේ වාර්තා අද සන්ධ්‍යා භාගය හෝ හෙට දිනේදී ලැබීමට නියමිතව තිබෙනවා. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විටත් නිමාඩු ලබාගෙන තමවුන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට කඳුරු වෙත වහාම රපෝර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත්
දැනුම් දීලා තිබෙනවා. කොරෝනා අවදානම හේතුවෙන් හුදකලා කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12න් 10ක් ලිහිල් කිරීමට පියවරගත් බව සෞඛ්‍යංශ පවසනවා. පොළොන්නරුව ලංකාපුර පූමාඩිය ගම්මානයේ කොරෝනා ආසාදිත නාවික සෙවිලෙකු හමුවීමත් සමග ගම්මාන 12ක් හුදකලා කෙරුණා. නාවික සෙවිලා ඍජු සම්බන්ධතා පැවැත්වූ 44 දිනක සහ ඍජු නොවන සම්බන්ධතා පැවැත්වූ 24 දිනක නිරෝධායනයට ලක් කර තිබෙනවා. ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙවිලුන් 9 දිනකගේ නිවෙස්වල 126 දිනක නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍යංශ සඳහන් කළා. නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබලෙකුට කොරෝනා ආසාදිත නෙවී ඇති බවට තහවුරු වීමත් සමග අවිස්සාවේල්ල කුඩගම යහැලවත්ත ප්‍රදේශයේ නිවාස අටක පුද්ගලයන් 32 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකුද නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. නිවාඩු ලබා නිවසට පැමිණි නාවික සෙබලෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමග අනුරාධපුර කිහිඹියගොල්ලෑව සහ අඹගහ වැව යන ගම්මාන දෙක ආරක්ෂිත කලාප බවට පත් කෙරුණා. මෙම සෙබලා වෙලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවසට පැමිණ ඇත්තේ පසුගිය 18 වනදායි. මේ අතර වෙලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා රත්නපුර හිරවඩගම රෙදි පිටගම් මැද ප්‍රදේශයේ නිවසට පැමිණි සෙබලෙකුටද කොරෝනා ආසාදිනී වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ නිවස ඇතුළු නිවාස 6ක පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. එංගා ගෙදර තම වෙලා ඉන්න ඔයාලා මේ ගෙදර නම් අර ගෙදර යන්න එපා. මේගොල්ලන් කෑම් බීම් මොන හරි එහෙම අවශ්‍ය නම් අඩුපාඩුවක් වුණොත් ඔයාලා ගෙදර ඉන්න වැලිසර නාවික කඳවුරෙන් බදුල්ලට පැමිණ තිබූ සෙබළුන් රැගත් බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් බදුල්ල ළඟම ඩිපෝවට පැමිණීම නිසා එම ඩිපෝ සේවකයන්ද නිරෝධායනයට ලක් කෙරුණා. ඒ මෙම බස් රථයේ සිටි නාවික නිලධාරියාටද කොරෝනා ආසාදිනී වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඔයාලට වගකීමක් තියෙනවා මේ ව්‍යසනයෙන් බේරෙන්න. ගම්පහ ශ්‍රී බෝධිමාවත නිවාස සංකීර්ණයේ හිවැසියන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයකට එක් වූ වැලිසර නාවික කඳවුරේ නැවියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බවට තහවුරු වීමත් සමග එහි අවදානම පිළිබඳ එම නිවාස සංකීර්ණයේ ජනතාව දැනුවත් කෙරුණා. පිළියන්දල පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙකුටද වෛරසය ආසාදිනී වී ඇති බව හෙළිවීමත් සමග ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. නාවික හමුදා නිලධාරියාගේ මව පියා සහ නැගණිය නිරෝධායනයට යොමු කිරීම සඳහා මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලවද මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගීන් 3 දෙනා අද වාර්තා වුණා. ඒ හම්බන්තොට සූර්යවැව සහ වීරකැටි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටහස වලින් ඔවුන් නාවික සෙබළුන් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නාවික සෙබළුන් 53 දෙනෙකුට ආසන්න පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයට පැමිණ සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළා. ඒ සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා එපාවල මාවත වැව නව ගම්මානේ ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බවට PCR පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ සමග අදාළ නිවස ඇතුළු ගම්මානේ සියලු නිවාස ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍යංශ උපදෙස් දී ඇත්තේ. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි ගල්ගම්බු සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශවල නාවික සෙබළුන් 11 දෙනෙකු සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පවුල් 388ක් නිරෝධායනයට ලක් කෙරුණා. ඉන් රෝග ලක්ෂණ පෙන්නුම් කළ එක් රෝගියෙකු රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. අනුරාධපුර බුලන්කුලම පහළගම ගම්මානයේද හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා. ඒ මෙම ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදිනී වීමත් සමගයි. කුලියාපිටිය පන්නන දඹදෙනිය කටුපත ආදී ප්‍රදේශවල හමුදා සමාජිකයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි අය සඳහායි මෙම පරීක්ෂණ සිදු කෙරුණේ. ඕගොල්ලන්ගේ රටේ ගමේ ගෙදරයේ සියලුම දෙනාගේ සුවසිත සඳහා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ඒක හින්දා ඕගොල්ලෝ ගැන වෛරයක්වත් මොකකින්වත් නෙමෙයි. ඕගොල්ලෝ කරලා තියෙන සේවය අපි තාම අගය කොට සලකනවා. මේ අතර අලව්ව ප්‍රදේශයෙන් දෙවන කොරෝනා රෝගියා ඊයේ වාර්තා වුණා. ඔහු හමුදා සිවිල් රාජකාරිවල නිරත වූ වෙගු බවයි ප්‍රකාශ වන්නේ. ඔහුගේ නිවස ඇතුළු පවුල් 3ක් මෙන්ම ඔහු ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍යවරුන් දෙදෙනෙකුද නිරෝධායනයට ලක් කර තිබෙනවා.
කොරෝනා ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් විස බීජ ශරීරගත වූ පුද්ගලයන් සමාජගතව සිටින බවට සැක පළ කළ හැකි බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. එබැවින් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. දැනට අපේ රටේ පරීක්ෂණ පැවැත්වෙන්නේ රෝගීන් යයි සැක හිතන උදවියගේ හෝ රෝගී කමු වූ පසු ඒ රෝගියා හා සම්බන්ධයයි සැක හිතන ඒ අවට පිරිස පමණයි. ඒ අනුව තමයි අපි දැනට 420කට වැඩි රෝගීන් ප්‍රමාණයක් හොයාගෙන තියෙන්නේ. සමාජගත වෙච්ච රෝග ලක්ෂණ ඇති පිරිස කොපමණකදයි අපිට තාම කියන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ මේ වෛරස් එක සමාජගත කරන කණ්ඩායමේ සමාජිකෙක් වීම හෝ නොවීමේ වගකීම තියෙන්නේ මේ රටේ ඔබත් මමත් වන මහ ජනතාවගේ අතේ. ප්‍රදේපු වන්ට කොරෝනා වෛරස් ආසාදනය වීම වැළැක්වීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා. සියලුම රැඳවුවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නිරෝධායනය කිරීමෙන් පසු සිර කුටිවලට යොමු කිරීමට පියවරගෙන ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් මෙන්ම බන්ධනාගාර වෛද්‍යවරුන්ද ප්‍රකාශ කළේ. එල්පිටි නගරයේ සැකකටයුතු ලෙස මියගොස් සිටි යාචක පුද්ගලයාට කොරෝනා වැළඳී නැති බව අදාළ පරීක්ෂණ වලින් හෙළිව තිබෙනවා. මෙම පුද්ගලයාගේ සිරුර සොයාගත් එල්පිටි පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ ඔහුට කැස්ස සහ සෙම්ප්‍රතිශාබ වැළඳී තිබූ බවයි. ඒ අනුවයි සිරුරේ කොටස් පරීක්ෂණයට ලක් කෙරුණේ. කෙසේ වෙතත් එහි ප්‍රතිඵල ලැබීමටත් පෙර ඔහුගේ සිරුර කොරෝනා රෝගියෙකුගේ ආකාරයෙන් කරන්තිනි ආදාහනාගාරයේදී ආදාහනය කෙරුණා. වවුනියාවේ සිට බස් රථයකින් බදුල්ලට පැමිණ සිටි පුද්ගලයෙකු දැඩි ලෙස අවවාද කර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. බදුල්ල අන්දිනිය ප්‍රදේශයට මොහු පැමිණ ඇත්තේ කිසිවෙකුටත් නොදන්වා පවත්නා නීති උල්ලංඝනය කරමින් බවයි හෙළි වුණේ. එහෙම යන්න ගියොත් එහෙම ඔයවාගේ පුරවැසි ඔක්කොම යන්න ගියොත් එහෙම අපිට මේ උත්සාහය දරන එක අපිට මේ කරගන්න බැරි වෙනවා. අපේ රටේ මේ ලෙඩේ තුරන් කරගන්න බැරි වෙනවා. ඔබතුමාලා අපිට සහය වෙන්න ඕනේ. ඉන්න අපහසුකමක් තියෙනද මේ තුන්වෙනිදා වෙනකන් ගෙදරින් එළියට යන්න බැරුව? නෑ එහෙම නෑ. ආ එහෙම එච්චරයි. ඉතාලියේ සිට පැමිණ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියදී කොරෝනා රෝගී වැළඳී ඇති බව තහවුරු වූ බලපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි කරු පූර්ණ සුවය ලබා නිවස වෙත පැමිණියා. කෙසේ වෙතත් තවදුරටත් දින 14ක් නිවස තුන නිරෝධායන නිවන ලෙසටයි ඔහුට අවධාරණය කෙරුණේ. ඔයසර ඔබතුමාට අවශ්‍ය වෙලාව ෆෝන් වෙලාව කතා කරන්න. හරිද? නම්බර් කියනවා. අපි උදව් කරන්න ඉන්නවා. ඕනම දෙයක් කරන්න. අපි ගන්න ඔබතුමාගෙන් ඉන්නවා. මේ 2014ට තවමන හරි ගුණගැලින් නැවත අඳිනවා. කැකිරාබු පලාකුළු ප්‍රදේශයේ නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඔහු ආගිය තැන් විස බීජ හරණයටද ලක් කෙරුණා. මේ අතර වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු COVID-19 සඳහා වන මාර්ගෝපදේශයන්ට යටතව යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීනියකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණේ පසුගියදායි. අවිස්සාවේල්ල තල්දුව කිරියම්මල කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. ඔහුද වැලිසර නාවික හමුදා කඳුරේ සෙබලෙක්. ඔහුගේ නිවසේ 6 දිනක නිරෝධායනය සඳහා බූස නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. ගම්මානයේ නිවාස 7ක 23 දිනක නිවාස තුලම ස්වයං නිරෝධායනයටත් තවත් පවුල් 30ක් හුදකලා කිරීමටත් තල්දුව නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමටත් තීරණය කෙරුණා. මේ අතර හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුල නිරෝධායන ක්‍රියාවලිය සහ ආසාදිත වූවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම තවදුරටත් සිදු කෙරෙන බව නාවික හමුදාව පවසනවා. කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විස බීජ හරණය කිරීමටයි කටයුතු කරමින් සිටින්නේ. වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතින් හමුවීමත් සමග ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් ප්‍රමුඛතා ලයිස්තුවක් මත PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු කරන බවයි නාවික හමුදාව පවසන්නේ. එම පරීක්ෂණයෙන් හඳුනා ගන්නා නිරෝගී පුද්ගලයන් කඳවුරු තුලම ඉතා ආරක්ෂිතව නිරෝධායනයට ලක් කෙරෙනවා. එම පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහරෝහලද කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සුදුසු රෝහලක් ලෙස වැඩි දියුණු කරමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ. මිලඟට අපි අවධානය යොමු කරන්නේ කොරෝනාවේ අඳෝනාවෙන් පිරී ගිය ජාත්‍යන්තරය දෙසට. කොරෝනා වෛරසය බිලගත් මිනිස් ජීවිත ගණන මුළු ලෝකයේම මේ වෙනකොට ලක්ෂ 2 ඉක්මවලා තිබෙනවා. අපි අංක ගණන් සඳහන් කරත් ඒ හැම අංකයකින්ම මිනිස් ජීවිතයක් ගැන තමයි කියවෙන්නේ. මේ අතරේ බ්‍රිතාන්‍ය අද සිට ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමට තීරණය කරලා තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් තොරතුරු මේ ආකාරයට ඔබට සමීප කිරීමට. කොරෝනා වෛරසයෙන් ලොවට අහිමි වූ ජීවිත ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
ඒ අතරින් මරණ 20000 ඉක්ම වූ රටවල් ගණන 5ක් ඇමරිකාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ සහ ප්‍රංශය මෙලෙස කොරෝනා මරණ 20000 ඉක්මවා තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 29,38,729 දෙනෙකුට ආසාදනීය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 841,515ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 203,798ක් වාර්තා වනවා. ලෝ පුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඇමරිකාවේ සිර කඳුරුවල සිටින රඳවුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බව වාර්තා වනවා. මෙලෙස වෛරසය පැතිර යාම වේගවත් වී ඇත්තේ ඔහායෝ, ටෙනසී, ආකන්සාස්, මිචිගන් සහ උතුරු කැරොලිනා යන ප්‍රාන්තවල සිර කඳුරු තුලයි. රඳවුවන් 9500කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසන්නණය වී ඇති බව බලධාරීන් පවසනවා. මේ අතර නිව්යෝක් ප්‍රාන්තවාසීන්ට ඔසුසල් තුරදී කොරෝනා ආසාදිත භාවය පරීක්ෂා කර ගැනීමට ප්‍රාන්ත බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අවසර ලැබූ ඔසුසල් 5000ක් තුලදී දිනකට පරීක්ෂාවන් 40000ක් පමණ සිදු කළ හැකි බවයි පැවසෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ COVID-19 පරීක්ෂණ දෙගුණයකින් වැඩි කළ යුතු හා වැඩි කළ හැකි බව ඇමරිකානු අසාත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆෞසි මහතා අද සඳහන් කළා. විශේෂයෙන් COVID-19 පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට ප්‍රාන්තවලගෙන ඇති ක්‍රියාමාර්ග රසක් තිබෙනවා. ඒ අතරින් තම වාහනය තුල රැඳී සිටීමෙන්ම COVID-19 පරීක්ෂාවට ලක් කිරීම පිළිබඳව විශාල උනන්දුවක් ජනතාව අතර තිබෙනවා. පසුගිය සතියවලට වඩා අදවන විට දක්නට ලැබෙන දිගු පෝලිම් එයට හොඳම සාක්ෂියක්. ඉතින් මේ සියලු පරීක්ෂණ සිදුවන්නේ නොමිලේ බවත් සිහිපත් කර යුතුයි. පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ චීනයේ වුහන් ප්‍රාන්තයේ රුහල්වල කිසිදු ආසාදිතයෙකු මේවන විට දක්නට නොමැති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූයේ ආසාදිතයන් 11 දෙනෙකු පමණයි. ඉන් 5 දෙනෙකුම විදේශිකයන්. චීනෙන් වාර්තා වන සමස්ත විදේශීය ආසාදිතයන් ගණන 1634ක් වන අතර ඉන් 940 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් වාර්තා වීම අවම වීමත් සමග වසා දැමීමේ නීති ලිහිල් කිරීමට එරට අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් පියවර ගත්තා. මේ මාස දෙවන දින සිට එලිමහනේ ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමට අවසරය හිමිවනු ඇති. වයස අවුරුදු 14ට අඩු දරුවන්ට දිනකට පැයක කාලයක් එලිමහනේ ගත කිරීමට අවසර ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. ඉතාලියෙන්ද මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අවම වීමිනුයි පවතින්නේ. සති 6කට පසුවයි මෙලෙස රෝගීන් වාර්තා වීම අවම වී ඇත්තේ. කොරෝනා මරණ සංඛ්‍යාව අවම වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයේ දනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කර්මාන්ත ශාලා සඳහා අවසර ලබා දීමට ඉතාලි රජයේ අවධානය යොමු තිබෙනවා. ඉතාලි බලධාරීන් ලබන මාස 4 වෙනිදා ඉතාලිය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විවෘත කිරීමට බලාපොරොත්තු වන ඔවුන් ඊට සමගාමීව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ ආපන ශාලා විවෘත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතාලිය තුල දැනට පවත්නා සෞඛ්‍ය ආරක්ෂිත නීති දැඩිකොට එම තත්ත්වය උදා කිරීමටයි ඉතාලි බලධාරීන් මේ මොහොත වන විට ක්‍රියා කරමින් පවතින්නේ. සෞඛ්‍ය නීති ඒ වගේම ඔවුන් පනවා තිබෙන නගර ආරක්ෂක සීමා දැඩිව ක්‍රියාත්මක වනවා. ඉතාලි සෞඛ්‍ය අංශ පෙර නොවේවිරු ආකාරයෙන් ඉතාලිය තුල තමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන මොහොතක් ලෙසයි අපි දකින්නේ. කොරෝනා වෛරසය වැළඳී ඇද්දයි පරීක්ෂා කිරීමේ කටයුතු ආරක්ෂක අංශ වෙත බහර දීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබෙනවා. රෝහල් වලින් පමණක් වාර්තා වන කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව 20000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදනයට ලක්ව සුව වූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට දින සිට රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. සිංගප්පූරුවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග තාවකාලික රෝහල් ඉදිකිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව චැංගි ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 4000කින් සමන්විත රෝහලක් බවට පත් කිරීමටයි කටයුතු කෙරුණේ. සිවුවන ස්ථානයට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රංශයෙන්ද මේ වන විට වාර්තා වන ආසාදිත සහ මරණ සංඛ්‍යාව අවම වී ඇති බව සඳහන්. අවශ්‍ය වේලාවේදී පාසල් වසා දැමීම තුළින් මරණ 60000ක් පමණ වළක්වා ගැනීමට හැකි වූ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඊයේ දිනේ පටන් ප්‍රංශයේ ජනතාවට සහන ආධාර වශයෙන් ආහාර පාන බෙදීමේ කටයුත්තක් ආරම්භ කරනු ලැබුවා. මිලියන 10.2ක ජනතාවකට රැකියා විරහිතභාවයකට පත් වී තිබෙනවා. හේතුව මෙම කොරෝනා වසංගතය නිසා මැයි මාස 13 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඉන්දියාව මසකට ආසන්න කාලයක් වසා දමා ඇති අතර කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලබා දීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
එදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්ය වන අතර සේවකයන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් සේවයේ නිරත වීමට අවසර හිමිවනවා. අපේ රටේ ආරක්ෂක අංශයේ සමාජිකයන් එවැගේම සෞඛ්‍ය අංශයේ සමාජිකයන් ඔවුන් තමන්ගේ ජීවිතයේ දැඩි අවධානමක තියාගෙන තමයි ඔබත් මාත් වෙනුවෙන් තමන්ගේ මෙහෙවර ඉටු කරන්නේ. එනිසා හොඳට මතක තියාගන්න අපි සෞඛ්‍ය නීති උපදෙස් පිළි නොපදින හැම අවස්ථාවකම කොරෝනා වෛරසයට අපි අවස්ථාවක් දෙනවා අපේ ජීවිත විනාශ කරන්න. අන්න ඒ නිසා කිසිම අවස්ථාවක් දෙන්න එපා කොරෝනාවට ජයග්‍රහණය කරන්න. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව දැනට නිවාඩු ලබා සිටින සියලු නිලධාරීන් සහ සෙසු නිලයන් තමන් සේවය කරන කඳවුර වෙත වාර්තා කරන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. දිස්ත්‍රික් 21ක් සඳහා පනවා ඇති ඇඳිර නීතිය හෙට අලියම 5ට ඉවත් කරනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්වල ඇඳිර නීතිය මේ මාස 4 වෙනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර ඇඳිර නීතිය කඩකළ පුද්ගලයන් 38,762 දෙනෙකු අත්අඩංගුවගෙන ඇති බවත් රතවාහන 9,973ක් පොලිස් බහරයට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළා. විශේෂයෙන්ම ඇඳිර නීතිය හෙට දිනේ ලිහිල් නොවන කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ ඒ වගේම කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා. ඒ ඇරෙන්නට කිසිවෙකුට වලංගු ඇඳිර නීති බලපත්‍රයක් නොමැතිව මෙම අවදානම් කලාපවල මෙම දිස්ත්‍රික්ක හතරේ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අතිශුවිශේෂ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. තමන්ගේ හැඳුනුම්පත සම්බන්ධ තත්ත්වය පිළිබඳව බොහෝ දෙනෙක් විමසනු ලබනවා. මේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු සිදු කරගෙන යාමට මෙය බාධාවක් කරගත යුතු නැහැ. විශේෂයෙන්ම රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී මෙය ප්‍රශ්නගත තත්ත්වයක් වෙන්නේ නැහැ. ඒ වගේම එදිනෙදා කටයුතු කරන ගොවිතැන්, කෘෂිකර්මාන්තය, වෙනත් කටයුතු, දෛනික කටයුතු, කුලී රැකියාවන් මේ කරන අයට මේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල තමුන්ගේ හැඳුනුම්පත් අංකය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් අනිකුත් සේවාවන් කාර්යාල කටයුතු ප්‍රවාහන කටයුතු සිදු කරන යම් සේවාවක් රැකියාවක් සිදු කරන අයට මේ සීමාව අදාළ වෙන්නේ නැහැ කිසිසේත්. ඒ නිසා ඒ ගැන කිසිම ආකාරයක ප්‍රශ්නගත තත්ත්වයක් ඇති කරගත යුතු නැහැ. හෙට අලුයම 5ට ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්ක 21හි යලි හෙට රාත්‍රී 8ට ඇඳිරි නීතිය පැනවෙනවා. ඒ අනුව හෙට සිට ලබන සිකුරාදා දක්වා සෑම දිනකම එම දිස්ත්‍රික්කවලට රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය අලුයම 5 දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ඇඳිරි නීතිය පැවතියද මැයි මාස 4 වෙනිදා සිට විවෘත කර පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කර තිබෙනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලාදී රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු වාලු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට ඒ අනුව අවසර හිමිවනවා. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10 ලෙසටයි නියම කර ඇත්තේ. රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3/1ක් පමණයි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩ කරන ලෙස නියම කරනවා. ආයතනයේ සේවය කළ යුතු පිරිස මෙන්ම ඒ දිනවලට කැඳවිය යුතු පිරිස පිළිබඳ තීරණ ගැනීමේ නිදහස ආයතන ප්‍රධානියා සතුවනවා. ළඟම බස් රථ සහ දුම්රිය වෙන් කර ඇත්තේ රැකියා සඳහා යන අයට පමණයි. කවරෙකු හෝ නිවසෙන් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. ඒ සඳහා පාගමනින් ආසන්නතම වෙළඳසැලට යා යුතුයි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැරව යාමට අවසර හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයේ පදනම් කරගනිමින් සකස් කළ ක්‍රමවේදයට අනුවයි. ඒ අනුව සඳුදා දිනේ නිවසින් බැහැරව යාමට ඉඩ සැලසෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 ලෙස සටහන් වැති අයට පමණයි. අඟහරුවාදා දිනේ ඒ සඳහා ඉඩ සැලසෙන්නේ අංක 3 හෝ 4 සටහන් වැති අයට වන අතර බදාදා දිනේ එම අවස්ථාව හිමිවන්නේ
අංක 5 හෝ 6 සටහන් වැති අයටයි. ජාතික හැඳුනුම් පතේ අවසාන අංකය 7 හෝ 8 ඇති අයට බ්‍රහස්පතින්දා දිනේ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා දිවසින් බැහැරව යා හැකියි. සිකුරාදා දිනේ එම අවස්ථාව සලසා දී ඇත්තේ අංක 9 හෝ 0 සටහන් වැති අයටයි. සෑම අවස්ථාවකදීම මේවරතෙක් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අනුගමනය කළ යුතුය වනවා. දිස්ත්‍රික් අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතුය. අවදානම් කලාප හඳුනාගත හොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි දිනය පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. උත්සවාදී පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අකණ්ඩව සැපීමට රජය හඳුන්වා දුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. මෙම සියලු කටයුතු සඳහා ජනතා සහාය තවදුරටත් අපේක්ෂා කරනවා. සමාජීය යහපතට බාධා වන අයුරින් හැසිරෙන කවරෙකුට වුවද පවතින නීති යටතේ උපරිම දඬුවම් පමුණුවන බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් බව හඟවමින් දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ දරූ බොහෝ දෙනෙකු ආපසු හරවා යැවීමට දඹුල්ල පොලිසිය කටයුතු කළා. ඇඳිරි නීතිය පැවතියද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විරුද්ධව පැවතුණා. එහෙත් අද දිනේ එළවළු මිලදී ගැනීමට සහ විකිණීමට පැමිණි පිරිසෙහි අඩුවක් දක්නට ලැබුණු බව ව්‍යාපාරිකයින් පවසනවා. එළවළු මිලද පහත වැටී තිබූ බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ. ජනතාවට සහ රටට සෙත්පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික කදරගම පුදබිමේදී පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වුණා. කදරගම පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා වෛරසය මර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන යන වැඩපිළිවෙලට ප්‍රසාදය පළ කළ උන්වහන්සේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ සිහිවටනයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුවා. කිරිවෙහෙර සැරඳුන් අවියස විශේෂ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා කතරගම දේවාල භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදා ගත්තා. සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි කතරගම ශ්‍රී අභිනවාරාමයට පැමිණි ජනාධිපතිතුමා එහි විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළා. කතරගම මහා දේවාලයේ ඇතුළු අනිකුත් දේවාල වෙත ගොස් ජනාධිපතිතුමා ආගමික වතාවත්වලද නිරත වුණා. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ුණේ ඉන් අනතුරුවයි. අයෝමා රාජපක්ෂ මැතිනියද රුහුණු කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ වත්මන් වැඩබලන බස්නායක නිලමේ දිල්ෂාන් රාජපක්ෂ යන මහත් මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වේසනේ හමුවේ විදේශයන්හි සිර වී සිටින සිසුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් මෙරටට රැගෙන ඒමේ කටයුතු රජය ආරම්භ කළේ බොහෝ දුෂ්කරතා මැදෙයි. ඒ සඳහා අංශ රැසක් දායකත්ව ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.
ඉන්දියාව පාකිස්තානයේ මින්ම නේපාලය ආදී රටවල සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් තමන් දිවයිනට ගෙන්වා ගන්නේ දිගින් දිගටම විවිධ ආයාචනා සිදු කළා. ඔවුන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජේ නිල්ලා සිටියේ කෙසේ හෝ තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. මේ අවස්ථාව වෙනකොට අපි ගොඩාක් අනාරක්ෂිතයි. ඒකයි අපි මේ විදිහට කතා කරන්නේ. අපේ දෙමව්පිය මුලින් ඉඳලම උත්සාහ කරා යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා අපිව ලංකාවට ගෙන්නා ගන්න. නමුත් ඔවුන් දිගින් දිගටම කිව්වේ කිසි බය වෙන්න කිසි දෙයක් නැහැ කියලා. නමුත් අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. අපි ගොඩක් අසරණ වෙලා බැරි මතන තමයි අපි ඔයගොල්ලෝ මේ විදිහට දැනුවත් කරන්න හිතුවේ. ලංකාවේ රජයෙන් ගන්න ඕනම ක්‍රියාමාර්ගයකට යටත්ව අපි ලංකාවේ නිරෝධාන කටයුතු වල සහභාගී වෙන්න සූදානම්. පුළුවන් තරම් ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ රජය එම පිරිස් දිවයිනට රැගෙන ඒමට තීරණය කළේ අදියර කිහිපයක් ඔස්සේයි. ඒ අනුව පාකිස්තානය ඉන්දියාව හා නේපාලයේ සිර වී සිටි සිසුන් හා රාජ්‍ය සේවකයින් අවස්ථා කිහිපයකදී මෙරටට රැගෙනීම සිදු කළේ ශ්‍රී ලංකන් විශේෂ ගුවන්යානා උපයෝගී කරගනිමින්. ඒ අනුව අද දිනයේද ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 122 දෙනෙකු ඉන්දියාවේ කොයම්බතුර සිට මෙරටට රැගෙනු ලැබුවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අධික පිරිවැයක් දැරීමටයි සිදු වුණේ. කෙසේ වුද සිසුන් රැගෙනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මින්ම දේශපාලකයන් චෝදනා නැගීම හා සත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ මිනිස්සු තමන් මේ රටට එන්නේ ආරක්ෂාව බලාගෙන තමන්ගේ මව්බිමට එන්නේ. මව්බිමට එන මිනිස්සු අද 4 ගුණයක් ගෙවලා ටිකට් එක අරන් එන්න වෙලා තියෙනවා. නේපාලෙන් ආපු මිනිස්සු 130,000 ඉවන් වෙන ටිකට් එක. ශිෂ්‍යයන්ගෙන් අය කරලා තියෙනවා. ඉන්දියාවෙන් දැන් ආපුවාගෙන් 120,000, 130,000, 140,000 එක ටිකට් එකට අය කරනවා. මේ රුපියල් 30,000, 25,000, 30,000 ටිකට් එක යන්නේ. ගිහිල්ලා එන්නත් එක්කම රුපියල් 40,000ට 50,000ට ටිකට් තියෙනවා. මෙම සිසුන් හා දෙමව්පියන් රජයෙන් කළ ඉල්ලීම මත ඉහත ගමනාන්තයේ වෙත විශේෂ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක ගුවන් මෙහෙයුම් සිදු කළ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. ඉන්දියාව වෙත විශේෂ ගුවන් යානයේ පිටත්ව ගියේ 50%ක් හෝ ඊට අඩු සමස්ත ගුවන් ධාරිතා සාධකයේ මතයි. ගුවන් සේවයේ දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ගොඩබෑම ගුවන් යානා නැවැත්වීම භූමිය හැසිරවීම සැපයුම්කරුවන් සමග සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ දැරීමට සිදුවෙනවා. එහෙයින් මෙම පිරිවැය වෙනත් ගුවන් ගමන්වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පෙන්වා දෙන්නේ. එමෙන්ම ගුවන් තොටුපළ වසා දම ඇති බැවින් ආපසු පැමිණෙන ගමන සඳහා සැපයීම් බලාපොරොත්තු නොවූ ඕනෑම අවස්ථාවක ගොඩබිම් සේවා සංවිධානයේට කොළඹ සිට ඉන්ධන රැගෙන යාමටද සිදුවනවා. කොරෝනා තත්ත්වයේ මත ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පුද්ගලික ආරක්ෂක උපකරණ භාවිත කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම් ඉවත් කිරීම හා ගුවන් යානා විශ්වබීජ හරණය සඳහා වන ක්‍රමවේද සඳහාද වියදම් තවදුරටත් ඉහළ යන බව එම සමාගම පෙන්වා දෙනවා. එහෙයින් එම වියදම අඩු මගින් පිරිසක් අතර බෙදී යන විට එක් අයෙකු සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු වනවා. මෙම කාර්යයේදී ගුවන් යානා කාර්ය මණ්ඩලයට අමතරව තවත් විශාල පිරිසක් මෙම මෙහෙයුම් කටයුතු වලට එක්ව සිටින අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව අවධානමකට ලක් කරමින් මෙම මානුෂීය කටයුතු ඉටු කරන්නේ එක පවුලක් ලෙස සිටිමින් වාණිජ පරමාර්ථවලින් තොරව බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ රජගහනුවර වේලුවන ශ්‍රී ලංකා රාමාධිපති පූජ්‍ය පල්ලේගම විජිත ස්වාමින් වහන්සේ අදහස් පළ කළා. යානා ඉන්නේ ගුවන් යානා ඉන්නේ නැති කාලෙක විශේෂයෙන්ම ලංකාවේ පළවෙනි දාට පංජාබ්වලට ගියේ. ඉතින් ඒකේ ටිකට් එක සාමාන්‍යයෙන් 1,200,000ක් විතර වගේ වුණා එක්කෙනෙකුට. නමුත් එයාපෝර්ට්ෙන් එයාපෝර්ට් එකට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ ගාන වෙනස් වෙන්න පුළුවන්. ළමයි වැඩි වෙනකොට මේකේ ගණන් එහෙම එහෙ වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ලොකු වියදමක් යාන වාහන වලට ඉන්දියන් මුදල් ලක්ෂ 9-10ක් විතර වියදම් කරලා තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් වලට විතරක්. මේ වෙලාවේ ආණ්ඩුවත් ලොකු වැඩ කොටසක් කරන්නේ මේ ලංකාවේ ප්‍රශ්න තියාගෙන මේ ළමයි එක්ක යන්න කරන වෑයම ඇති. රජයටත් ඒ සඳහා වෙහෙස මාංශයෙන් උදවියටත් ඒ වගේම එයා ලංකා සමාගමටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේ දෙසැම්බර් 2 වනදා ආරම්භ වූ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4,987කදී පැවැත්ුණා. ඊට මුහුණ දුන් මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 7,17,008ක්. එන් 4,33,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන්. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද අයත් වුණා. ඉදිරි දිනවලදී මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනුතුරුව අන්තර්ජාලය ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගැනීමට මෙවරද අවස්ථාව උදා වෙනවා.
ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම පිළිබඳ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා. ඇන්ද්‍රිනීතිය ලිහිල් කරන අවස්ථාවනදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවණ කරන චෝදනා පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ප්‍රමාණවත් බස් රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා නොමැති බව ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබුණා. කොරෝනා පාලනයට සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් අනුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී දුරස්ථ භාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ අනුව බස් රථයක ගමන් කළ හැක්කේ එහි ගෙන යා හැකි මගීන් ගෙන් 50%කටත් අඩු සංඛ්‍යාවක්. මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 5700ක් සහ පෞද්ගලික අංශය සතුව බස් රථ 23000ක් පවතිනවා. පවත්න තත්ත්වයේ සැලකිල්ලට ගැනීමේදී ලංගම සතුව බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර අවම වශයෙන් එය දෙගුණයකින්වත් වැඩි කළ යුතු බවයි මගී ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පෞද්ගලික අංශය සතුව ඇතැම් බස් රථ 10 වනට එක්කිරීමට බස් හිමියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට හේතුව ඔවුන්ට දෛනිකව ලැබෙන ආදායම අඩුවීමයි. එහෙත් බස් රථ හිමියන් කිහිප දෙනෙකු පාඩුව නොබලා බස් රථ 10 වනට එක්කිරීමට ඉදිරිපත්ව සිටිනවා. ලංගම සතු බස් රථ පොදු ප්‍රවාහන සඳහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය, ආරක්ෂක, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතුම පිරිස් වෙනුවෙනි. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය නොවන කාරණාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා තුලින් ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු නොකරන අතර එම පියවර ගෙන ඇත්තේ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා රජය ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සැලසීමට තරම් අවශ්‍ය බස් රථ යෙදවීමේ හැකියාවක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සතුව නොමැති බැවින් ලංගම සතු බස් රථ සමාජ දුරස්ථ භාවය රැකගනිමින් මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. යම් යම් සීමාවන් ඔස්සේ ප්‍රවාහන සේවා කටයුතු සැලසීමට අමාත්‍යාංශයට සිදු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. අනිවාර්යයෙන්ම හෙට දිනේ බස් රථ පොදු ප්‍රවාහනයට යොමු කරොත් නැවත විශාල වශයෙන් ජනතාව මේ බස් රථ කරා ඇදී යන තත්ත්වයක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා අපි කිසිසේත් ඒකට සූදානමක් ඇති කරගන්නේ නැහැ. අපි බස් රථ දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් කටු සඳහාම අපි මගේ ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ පොදු ප්‍රවාහන සේවයට එකතු වෙන්න උත්සාහ දරන්න එපා. මේ අතර ඇදිරි නීතිය ලිහිල් කළ වහාම සෞඛ්‍යමත් පරිසරයක් තුල ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මූලික පියවර ගන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සේවාවන් ලබා ගැනීම සඳහා වේලාවන් අන්තර්ජාලයෙන් වෙන් කර ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. අන්තර්ජාල පහසුකම් නොමැති සේවාලාභීන්ට ප්‍රධාන කාර්යාලයෙන් සහ අනෙකුත් ශාඛාවලින් සේවා ලබා ගැනීමට වේලාව වෙන් කර ගැනීම එම ශාඛාවල දුරකථන අංක ඇමතීමෙන් සිදු කළ හැකි. දුරකථන අංක සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වෛද්‍ය සහතික ලබා ගැනීමට ශාඛාව සඳහන් කර 0751455391 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතු වෙනවා. ස්වාධීන රූපවාහිනී සංවාදීය සජීවී වැඩසටහන අද රාත්‍රී 10 සිට 12 දක්වා විකාශය වෙනවා. කොරෝනා පාලනය සහ ජනතාවගේ වගකීම යන මාතෘකාව ඔස්සේ අද සංවාදීය පැවැත්වෙන්නේ. සංවාදීය සංවිධිත සංකල්ප සංග්‍රහය. කොරෝනා පාලනය සහ ජනතාවගේ වගකීම. මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය මනුජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම, විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි. විශේෂ සංවාදයේ වැඩසටහන අද රාත්‍රී 10ට. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk